සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි. අද වෙනකොට පිටිහිගයක් ඇතිවිලා තියෙනවා. හැබැයි මේ ඇතිවිලා තියෙන හේතුව තමයි ලංකාවේ තියෙන ප්‍රධාන පිටි සමාගම් දෙකෙන් නිෂ්පාදනය ඒගොල්ල අඩු කරලා තියෙනවා. නමුත් ඇමතුමා ඍජුව මැදිහත් වෙලා මේ සමාගම් දෙකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දීලා මේ තව සතියක් යනකොට සම්පූර්ණ මේ පිටිහිගේ නැවැත්වීමට කටයුතු කරනවා කියලා එතුමා කිව්වා. මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් සමාගම් දෙකෙන් අපිට 13500 පිටි කිලෝ 50 මිටියක් ලැබෙනවා. හැබැයි ඒක 150ට වඩා අඩුයි. නමුත් අර පිට රටින් ආනයනය කරපු පිටි රුපියල් 20000 විතර වෙළඳ පොලේ නැගලා තිනවා. ඉතින් මේ හේතුවට තමයි මේ බේකරි සංගමයක් වශයෙන් අපි කරුණු කාරණා කියන්න පටන් ගත්තේ. ඉතින් අපි කිව්වේ නැහැ කවදාවත් පාංගිඩියක් 300කින් වැඩි කරනවා කියලා. අපි කිව්වේ මේ විදියට ගියොත් පාන් 300 පාංගිඩිය රුපියල් 300ට වැඩි වෙයි වහම රජයේ මැදිහත් වෙන්න කියලා. ඒකට ප්‍රතිචාරයක් වශයෙන් තමයි ගරු අමාත්‍යතුමා අද අපි අපට එන්න කියලා ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නෙට निराකරණය කරනවාකු අඩුවානේ තව සතියක් යන්න ඉස්සෙල්ලා මේ පිටිහිගයට පිළියම් යොදලා මහා ජනතාවට අවශ්‍ය සහනය ලබා දෙනවා කියලා එතුමා අපට ප්‍රකාශ කරා. ඒ කියන්නේ රුපියල් 300ට දැන් මේ පාංගිරියක් ගන්න අවශ්‍යතාවයක් නැද්ද? නෑ නෑ කීයටවත් පාංගිරිය රුපියල් 300ට යන්නේ නැහැ. ඒක බොරු කතාවක්. අපි කිව්වේ මේ විදියට ගියොත් රුපියල් 300ට යයි කියලා පමණයි කිව්වේ. අපි ඒ රුපියල් 300ට යන්න ඉස්සෙල්ලා තමයි මේ ක්‍රියාමාර්ග ගන්නේ.